Okay. The topic is Health Environment Ministries issue warning over high levels of air pollution. You can understand you, the words are familiar for you. Health, Saukya. Saukya, environment. Saukya. Parisare. පරිසරය මේදක සම්බන්ධ මිනිස්ට්‍රීස් මේ අමාත්‍යංශන Yeah. මේ ආයතන ඉෂූ එක සිම්පල් ප්‍රසන්ටෙන්ස් එකක් එතකොටන ඉට ස සිම්පල් ප්‍රසන්ටෙන්ස් මිනිස්ට්‍රීස් ඉෂූ සි හෙල් එන්වාරමන් මිනිස්ට්‍රීස් ඉෂූ පිට කරනවා නිකුත් කරනවා වට වෝනිින් Warning. Warning. දැඩි අවධානය කරනවා එක අවවාද Awadhanak. කරනවා Okay. කියන එක අවවාද කිරීමක් Warning. Over high levels, මොකක් සම්බන්ධවද මේ? High levels of air pollution. ඉහළ මේ වායු දූෂණය. ඔ ඉහළ මට්ටමේ තියෙන මේ වායු දූෂණය සම්බන්ධව තමයි මේ අව මේ මේ අවවාදය කරන්න මේ ආයතන දෙක. එතකොට ඊට පස්සේ කියනවා poor air quality, a result of dust blowing in from North Africa. Poor air. දුර්වල දුරුවල දුප්පත් නෙමේ මොකද පුවවල තීරු තුනක් තියෙනවා දුප්පත් දුරුවල අසරණ කියලා දුප්පත් දුරුවල අසරණ පුවවල තීරු තුනයි there are three meanings of poor දුප්පත් දුරුවල අසරණ තොර මෙතන මේ මෙතන පුව එයා කියන්නේ අර දුර්වල දුරුවල වායු quality ගුණාත්මක බව quality නේද a result අඩු වාර්තා ශ්‍රේ තියෙන ගුණාත්මක බව අඩු වීමක් තියෙනවා එක ප්‍රතිඵලය මොකක්ද මේ රිසල්ට් ඔෆ් ඩස් බ්ලෝවින් එකට මොකක්ද හේතු වෙලා තියෙන්නේ ඩස් බ්ලෝවින් වීම මොකද ඩස් බ්ලෝවින් දූවිලි තොවිලි හැමීම ආවෙනවා සමෙන් හමනවා හැමීම නේද අමාරණ යෑම ඉන් ෆ්‍රොම් කොහෙ සිටද නොත් අප්‍රිකා නෝත් ඇෆ්‍රිකා නොත තුරු උතුරු අප්‍රිකාව විතරයි මේ කියන්නේ ගොඩක් ලාට සහාරා නේ සහාරා ඩෙසර්ට් එකේ ඉඳලා සාමාන්‍යයෙන් අර වින්ඩි සීසන් එකේ ඩස්ට් එක එනවා ඩස්ට් විතරක් නෙවෙයි in some areas as we know the african sand and the dust goes to china as well ඒ චීනෙට ආයෙත් බල ඔව් yes we call it sandstorm මේකට කියන වැලි කුණාටු කියලා. That is so terrible. Right? No, it yeah. is not like you can imagine because the sand is coming as an as the storm. Sandstorm, වැලි කුණාටු. In some season, China face that. North Africa. Ministries advice at risk populations. Ministries advice. මේ ආයතන මොකද කියන්නේ? අවවාද කරනවා. At risk population can be at risk. මහජනතාව අවදානමක ඉන්න අවධානමක ඉන්න අවදානම අවදානමක ඉන්න ජන කොට්ටාස ජන වර්ගය ජනයා populations and ඒ කියන්නේ ලෙඩ ඔය කියන්නේ අපි කියන්නේ ලන්ස් ප්‍රොබ්ලම් තියෙන අය නේද කියන්නේ බ්‍රීදින් ප්‍රොබ්ලම්ස් තියෙන අය ඒගොල්ල තමයි මේ රිස් පොපියුලේෂන්ස් කියන්නේ and general public අනිත් සාමාන්‍ය මිනිස්සු නේද to minimize පල්ලෙහා දාන්න පල්ලෙද අඩුම කරන්න අවම කරන්න අඩුම කරන්න මිනිමයිස් කරන්න outdoor exposure එළියේ ගැවසීම එළිය නිරාවරණය වීම එළියට ඒම exposure නිරාවරණය වීම එළි මහන් නිරාවරණය වීම අඩුම කරන්න කියලා කියන මේ ගොල්ලන්ට ඔකොටම until the air clears වාතය වායුව මේ වායෝ හොඳ වෙනකන් හොඳ වෙනකම් ඉන්න පිරිසුදු වෙනකම් එතන මේ until කියන එක නේද තියෙනවා conjunction එක කියලා the air තුරු clears වායු ගෝලිය පිරිසුදු වෙනකම් simple පිරිසුදු වෙන percentage තුරු තියෙන්නේ ඇයි ඒ අන්කවුන්ටබල් නේ ඒසා ක්ලියර් එක යකට එස් එකක් දාලා නේද සිම්පල් පර්සන්ටේජ්
Next paragraph. The Health Ministry and Environment Protection Ministry. What is that? Health Ministry and Environment Protection Ministry. South Kamathiyanse saha Parisara Mathiyanse. පාරිසරික සංරක්ෂණ අමාත්‍යාංශය නේද? පරිසර ආරක්ෂණ අමාත්‍යාංශය නේද? ප්‍රොටෙක්ෂන් කියන්නේ ආරක්ෂණයනේ. ආරක්ෂාව ආරක්ෂණය. ඉෂුඩ් නිකුත් කළා. නිකුත් කළ වෝනින් අවවාදයක් නේද? අවවාදේ. On Thursday සතිය දිනය on දාලා මෙතන සතිය දවස් අපි ලියනකොට කැපිටල් අකුරකින් ලියන්න ඕනේ. මේ T අකුර කැපිටල්. ඒවත් අර ලියද්දි මතක තියාගන්න ඕනේ. On Thursday over extremely මොකක් මතද මේ? Extremely high air pollution. Extremely. අතිසයින් අතිශයින් පදින්ම අතිසයින් ඉහළ මේ වායු දූෂණය සම්බන්ධව in all parts of the country. රටේ මේ රට පුරාම රට පුරාම රටේ සෑම කොටසකම right. The AI is expected. What is the tense? expected simple passives Passive simple present passive tense, right? simple present oh. The AI is expected. Why you were? බලාපොරොත්තු වෙනවා. To clear පිරිසිදු වෙයි කියලා considerably සැලකිලිමත් සැලකිලිමත් වෙ නැත්තම් බොහොම ආසන්න වෙයි by the evening බොහෝ දුරට by the evening හවස වෙන විට හවස වන විට හවස වන විට the very poor air quality is a result of dust blowing in from North Africa. ආයි තරකමයි කියන නේද? ඉතාමත්ම දුර්වල මට්ටමේ වායු දූෂණය නැත්නම් වායු එතන සර් දුර් බීවර්බ්ස් නේද? ඔ බී වර්බ් එකක් තියෙන්නේ. මේ ද වෙරි පුවර් එයා ක්වලිටි කියන එකම නවුන් එක සබ්ජෙක්ට් එක. නවුන් නේ. ඊස රිසල්ට් ඉතාමත්ම දුර්වල මට්ටමේ වායුව ප්‍රතිඵල වෙන්නේ මොකක් නිසාද? රිසල්ට් ඔෆ් ඩස්ට් බ්ලෝවින් අර උතුරු ඇමරික උතුරු අප්‍රිකාවේ ඉඳලා මේ එන දූවිලි හමායම නිසා තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. ඒක තමයි හේතුව. Those at high risk health wise. Those කියන්නේ මෙතන නිකන් කවුද ඒගොල්ලෝ අය අය. Those at those who දාලත් මෙතන සාමාන්‍ය කියනවා. Those විතරයි මෙතන තියෙන. Those at higher risk. High higher highest. එතකොට මෙතන higher කියන්නේ වඩා අවදානම් වඩා අවදානමක ඉන්න හෙල්ත් වයිස් කොහොමද හෙල්ත් සෞඛ්‍ය පැත්තෙන් කරේ සෞඛ්‍ය සෞඛ්‍යම වශයෙන් ඉන්කලෝඩින් ඇතුළත් වෙමින් පීපල් විත් හාර්ට් ඩිසීසස් කොයි කට්ටිය ඇතුළත් වෙන්නේ මේ හදවත් රෝග තියෙන හදවත් රෝගීන් තියෙන කට්ටිය and lung disease lung මේ හද මේ පෙනහලු රෝගීන් පෙනහලු රෝග තියෙන the elderly the elderly වැඩි හිටිය අය අය මෙතන මේ මතක තියාගන්න මෙතන අපි දැක්ක නිසා කතා කරමු සාමාන්‍යයෙන් ඇජෙක්ටිව් එකකට සාමාන්‍ය දැන් ද දාපුවා මෙතන නවුන් එක ප්ලූරල් විදිහට ගන්න පුළුවන් හරි දැන් මෙන්න මෙහෙම තිබුණොත් එහෙම තැන කර ද පුව පුව කියලා මේ මෙහෙම තනියෙන් තිබුණොත් ද පුව The poor face many issues in the society. කියලා කිව්වොත් මොකද මේක තේරුව? දුප්පත් මොහොත නෑ මෙතන දැන් ඒක තමයි දැනගන්න ඕන මේ ඇජෙක්ටිව් එක මුලට ද දාපුවාම අපිට නවුන් ප්ලූරල් කරන්න පුළුවන්. ඒක නාම පදයක් විදිහට අරගෙන ප්ලූරල් නවුන් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ දුප්පතුන් කියලා හදන්න පුළුවන්. හරි.
එතකොට ඔතන තියෙන මොකද්ද මේ the poor face many issues as in the society. දුප්පතුන් මුහුණ දෙනවා බොහෝ මුහුණ දෙනවා මුහුණ දෙනවා ගැටලුවට සමාජයේ. එතකොට මෙතන දුප්පතුන් කියලා එන්නේ. එතකොට ඒකත් මතක තියාගන්න එන්න. The intelligent කියලා කොහේ හරි දැක්කොත් ඔහොම තිබුණොත් එහෙම. උගත්තුන් උගත්තුන්. The educated උගත්තුන් බුද්ධිමතුන්. උගත්තුන් බුද්ධිමතුන් The rich. වසතුන් The rich play with money. පෝසත්තු ඕ සතුන් සල්ලි එක මීද පිස්සුනට නො සෙල්ලං කරනවා. හරි එතකොට මෙතන දී එල්ඩර්ලි කියලා ගත්ත එක කවුද මොකද්ද? එතකොට එතන දී එල්ඩර්ලි කිව්වේ වැඩිහිටි වැඩිහිටි යන් යන් වැඩිහිටියන් වැඩිහිටි අය children ළමයි and pregnant women ඒවා තේරෙනවනේ ගර්භණීය කාන්තාව were born අන්න දැන් බලන්නකො මේකේ object එකේ දිග මේ ඒ ඔක්කොම object එක නේද එතෙන්ට එනකම්ම ව එතෙන්ට එනකම්ම sub object එක ඊට පස්සේ තමයි were use කරන්නේ were born passive නේ passive simple past tense එක those at high risk health wise including people with heart diseases and lung disease the elderly children and pregnant women were want අවවාද කෙරුවා against physical activity outside against විරුද්ධව physical activity outside මේ එලිමහනේ ශාරීරික ක්‍රියාකාරකම් කරන එකට විරුද්ධව ඒවා කරන්න එපා කියන එක තමයි එතන කියලා තියෙන්නේ කියන්නේ මේගොල්ලෝ යන්න එපා ඊළඟට කියනවා the warning also called on the general population to try to limit outdoor activity as much as possible. What is it? මේ අවවාදයත් කියනවා hold on මොකද්ද කාටද the general population general population සාමාන්‍ය try to limit ජනගහනය outdoors activities ඔව් do try to උත්සාහ කරන්න limit මේ ඔව් සීමා කරන්න උත්සාහ කරන්න නේද ඔව් outdoor activity එලිමහන් 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 ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් as much as possible හැකි තරම් පුළුවන් තරම් පුළුවන් තරම් කොච්චරද ඒ තරම් පුළුවන් කොච්චරද ඒ තරම්ම වලකින්න Is it according the to next Thursday, sir? Is it next Thursday? Oh, it's a no no past no one. this was past this was past Okay. yeah when I look outside of the air outside the sky I saw it is so dusty and I when I check the times of Israel I got this news after that I sent to you because it is important for you to understand and otherwise you can learn something in English as well it was past but again it will come didn't you feel it Yeah, you many you times. did you feel yeah according to an air quality review according to anuone an air quality review මේ වායුගෝලයේ මේ රිවිව් එක නිර්වචන නැත්නම් අර්ථ ගැන්වීම නේද මතය අදහස් ඉදිරිපත් කිරීම published ප්‍රසිද්ධ කරපු දේවල් වලට අනුව නැත්නම් ප්‍රසිද්ධ කිරීමට අනුව last year ගිය අවුරුද්දේ ඔලොතේ Israel is exposure Israel in නිරාවරණය වෙනවලු to air pollution වායු දූෂණයට ඒක දු නිරාවරණය වීම මොකද වෙලා තියෙන්නේ improved වැඩි තියෙනවා වැඩි වෙලා between 2015 and 2022 2015 සිට 2022 දක්වා කාල සීමාව තුළ වැඩි වෙලා කියලා කියනවා but was still 3.5 times higher than ඒ කියන්නේ 3.5 ගුණයකින් higher than ඇවිල්ලානේ වැඩි වෙලා තියෙනවලු World Health Organization targets
එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක දෙන එතකොට ඒ නියමකරණ ඉලක්කයන්ට අනුව adapted by the environmental protection ministry මේගොල්ලෝ මේක මේ ගලපලා පෙන්ලා දීලා තියෙනවා by the environmental protection ministry කියන්නේ පාරිසරික ආරක්ෂණ අමාත්‍යාංශයෙන් විසින් okay right Sometime I ask, ask I listen, sir. It is a some quality things all. හරි. එතකොට මේ එතන උඩ තියෙන බේසික් ටික අපි කතා කරා. ඊට පස්සේ arrival date, exit date එක කිව්වා. Application checklist කියන තැන ඉන්නේ. ඒකේ කියනවා මේ completely filled up visa application form. සම්පූර්ණයෙන්ම fill කරපු visa application form දෙකක් ඕනේ. Two copy. Second, copy of the passport bio page එකේ. ඒ කියන්නේ අර Okay. bio page කියන එක දාන්න ඕනේ. අපි විස්තර තියෙන නේද? උපන්දින නම ඒ බර ෆොටෝ අපේ එකත් එක තියෙන තොරතුරු තියෙන බයෝ පේජ් එක කොපි දෙකක් ඕන දෙකයි දෙක එන්ඩෝස්මන් ලෙටර් ටූ කොපිස් ඕන එතන එන්ඩෝස්මන් එකක් කියන්නේ මේ දැන් අපි රාජතාන්ත්‍රික මට්ටමින් යනවා නම් ඒ කියන්නේ රාජ්‍ය දැන් හිතුව අධ්‍යක්ෂකවරයෙක් වගේ ඉන්නවා නම් එයා තමයි මේක අප්‍රූව් කරන්නේ එයා තමයි මේක ගමන ගිහිල්ලා එන්න කියලා එයා දෙනවා එන්ඩෝස්මන් ලෙටර් එකක්. ඔයාට මේක ඩිසර්ව් ඔයාට මේක හිමි ඔයා ඒකට යන්න කියලා එයා දෙන ලියුම කියන එක තමයි එන්ඩෝස්මන් ලෙටර් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ බලය දා නිලධාරියෙක් දෙන ගොඩක් ලාවට උසස් නිලධාරියෙක් තමන්ගේ සගේන්ට නැත්නම් පහලින් සේවකයින්ට විශේෂයෙන්ම ඔය හයරින් මැනේජර්ස්ලා. ඒ කියන්නේ හයර් එකක් අපි කොහෙට හරි රටකට යද්දි ඔයා මේ ට්‍රේනින් එකට ගිහිල්ලා එන්න ආයතනෙන් දෙන එන්ඩෝස්මන් ලෙටර් එක. ඔයාට මේ ට්‍රේනින් එක ගන්න පුළුවන් ෆ්‍රී ඔෆ් චාර්ජ්. US වල තියෙන. US වල තියෙන. කියලා එයා මේ මම මේක රිලීස් කරනවා මෙයාට මේක හිමි. මේකට මෙයා ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරලා තියෙන කියලා රයි වගේ මොනවා හරි දෙයක් අතුලත් කරලා දෙන ලෙටර් එකක්. Understand? Yeah. එන්ඩෝස්මන් ලෙටර් එකක් කියන්නේ. From the Department of the State or Sending Inviting Organization. I mean, පහලින් කියන්නේ. එතන කියනව නේද? කාගෙන්ද? Department of the State. ඒ කියන්නේ රජයේ ඒ දෙපාර්තමේන්තුවෙන් එහෙම නැත්තම් Organization sending යවන Department. හරි ආරාධනා කරන හරි සංවිධානයෙන් ආයතනයෙන් organization කියන්නේ සංවිධානය විතරක් නෙමෙයි ආයතනයෙන් එළියුම endorsement letter එක ඕන හරි ඊළඟට මේ ඇක්චුවල් පාස්පෝර්ට් එක ඔරිජිනල් එක කියන එක ඇක්චුවල් එකට සිමිලර් වර්ඩ් එකක් තමයි ඔරිජිනල් කියන්නේ. ඒත් අපි කොහෙර දැක්කොත් ඇක්චුවල් පාස්වර්ඩ් එක කියලා කිව්වොත් මේ මොකද්ද කියලා හිතන දෙයක් නැහැ. මේ ඔරිජිනල් කියන එක. නැත්නම් ඔරිජිනල් පාස්පෝර්ට් කියන්න පුළුවන් ඇක්චුවල් පාස්පෝර්ට් කියන්න පුළුවන්. ඒත් අපි වර්ඩ් එක ඕන දැන් මතක් කරගත්තා. ඒක valid at least 6 months. අඩුම තරමේ මාස 6ක්වත් කල් තියෙන්න ඕන. අර එහෙම කියන්නේ සමහර වගේ 1 year තියෙනවා 2 years තියෙන්න ඕන minimum. Upon entering Cambodia, ඒ කියන්නේ කැනඩා කාම්බෝජියා වලින් මෙතන ඇතුල් වෙනකොට 3 පස්සේ මාස 6ක්වත් තියෙන්න ඕන කියලා කියන්නේ. At least 2 blank pages. අඩුම තරමේ blank pages. His B2 දෙකක් තියෙන්න ඕන for visa sticker එකට. Visa sticker එක ගහන්න පිටු දෙකක් අතරම තමයි තියෙන්න ඕන. And date stamp එක. Date එක දාලා stamp කරන්නේ. ඒකටත් දෙක. ඊට පස්සේ කියනවා no loose pages. නැතිවන පිටු තියෙන්න බෑ. ඒ කියන්නේ සමහරු පිටු කඩලා එක එක ගේම් දෙන්නේ. මොකද ගේම් කරන්නේ? ඔව්. ඊට මෙහෙට ගිහිල්ලා ඊට පස්සේ report කරාට පස්සේ ඒක කප් නෑ ඒක පෙන්වන්න නැති වෙන්නේ ඒක වහන්න try කරනවා එහෙම පිස්සු ඉරලා ඒක අයින් කරලා එත ඒ වගේ doubt එකක් තිබ්බ ගමන් visa reject කරනවා බොහෝ විට හරි ඒක එක point එකක් වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් no loose pages inserts අලුතෙන් පිටු ආය ඇතුල් කරන්න බෑ ඇතුල් කරපුවා තියෙන්න බෑ insert කරපුවා
දැන් අපි කරේ නැති වුණාට මේවා කරන නිසා තමයි මේ ඉතව දාලා තියෙන්නේ නේද? අපි මේව දන්නේ නැහැනේ. මගේ නින්ද නිකන් නේ. අපි දැන් කරන්නේ නැහැ නේ. මම බයයිනේ. අපිට තුල එහෙම එකක් තියෙනවා. නමුත් මේ වටම මේ පුරුදු වෙලා ඉන්න අය ඔය ඔක්කගේම කන් වලින් නේද? ඇස් වලින් ඇස් වහලා කන් වහලා වැඩි කරගෙන යනවා. එහෙම නැත්තම් පාස්පෝර්ට් කවර්ස් දාපුවත් බෑ කියලා කියනවා. පාස්පෝර්ට් එකට නිකන් විතර පින්න වෙන කවර දාපුවා. ඒ කියන්නේ ඕන USA එකේ කවර එකක් දා ගන්නවා. හරි. හරි මොනවා හරි එහෙම වෙන අර ඩිස්ක්‍රිමිනේෂන් කරන්න බෑ මොකුත් මේ අක්‍රමිකතාවය දේවල් කරන්න බෑ ඒවා. මෙතන කියන UPSO FedEx කියන ඒවා නම් අපි අහලා තියෙනවා. FedEx එහෙම නයිව රෙකමෙන්ඩඩ් නිර්දේශිත ඒවා නම් කරලා තියෙනවා. prepaid කලින් ගෙවන්න පුළුවන්. self address එහෙම නම් ඒවට කලින් ගෙවන්න පුළුවන්. self address return envelope එකක් තමන්ගේ address එක ලියපු අහපව් එවන්න envelope එකක්. for mail in applications only කියන මේ තැපෑලෙන් කරන අයට විතරයි හැබැයි ඒකනේ. applications only එයාට තමයි එහෙම කියන්නේ. එතනින් පහළ ඩේට් ප්‍රොසෙස්ඩ් මේක මේ නිර්මාණය වුණ දවස හැදුණ දවස මේක වීසා නම්බර් එක ටයිප් ඔෆ් වීසා වීසා වර්ගය මොකක්ද කියන එක. ඕකේ අපි අනික් පැත්තට යන් ප්‍රසන්ට් ඔකියුපේෂන් ඉට් මීන්ස් වට් දැන් රැකියාවනේ. දැනට කරන වෘත්තිය රැකියාව ඔකියුපේෂන් එක occupation job profession trade spouse of Mr. Kevin Kevin James. James spouse කියන්නේ බිරිඳ 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 ස්පවුස්. Mr. මේ Kevin James කි බිරිඳ. එතකොට එතන ස්ටාර් මාක් එකක් දාලා තමයි ලියලා තියෙන්නේ නේද? මේ මොකක් හයිලයිට් කරලා තියෙන්නේ පොත. ඒක ඔකියුපේෂන් එකක් නෙමෙයි. එම්ප්ලොයර් කවුද මෙයාගේ එම්ප්ලොයර්? ස්වාමියා. USA US Embassy Phnom Penh කියලා තියෙන්නේ නේද? එයා තමයි නම වෙන්නේ. බාරකරු කියන්නේ මෙයා ගන්න කෙනා හයර් කරන එක තමයි වෙන්න ඕනේ. කරන් හෝම් ඇඩ්‍රස් එක ඒව දන්නවා දැනට. ගෙදර ඇඩ්‍රස් එක වර්තමාන ඇඩ්‍රස් එක මොබයිල් ෆෝන් හෝම් ෆෝන් ඊමේල් ඇඩ්‍රස් ඒවා කියන දේවල් නෙමෙයි. පොයින්ට් ඔෆ් එන්ට්‍රි මේ රටට ඇතුල් වෙන තැන. ඇතුල් වෙන්නේ ඔව් පොයින්ට් ඔෆ් පොයින්ට් නම් පෙන් කියලා තියෙන PNH කියලා තියෙන එතන නේද? ඇතුල් වෙන්නේ පොයින්ට් ඔෆ් එන්ට්‍රි ඇතුල් වෙන හේතුව ඇතුල් වෙන කරුණ වගේ කියන්නත් පුළුවන්. එතන තර ස්ටාර් මාක් එකක් දාලා අර අරයගේ නම තමයි එතන තියෙන්නේ නේද? මේ ෆෝම් පේනා කියන තැන නේද? ටම් පේන් කියන තැන. එයාගේ ප්ලේස් එකට එනවා කියන එක තමයි එතකොට අදහස් කරගන්න වෙන්නේ අපිට. මීන්ස් ඔෆ් ට්‍රාන්ස්පෝර්ටේෂන් මීන්ස් කියන්නේ මාර්ගය විදිහ. මීන්ස් අදහස් කරනවා නෙමෙයි එතන. මාර්ගය ඔෆ් ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රවාහණය වෙන මාධ්‍ය මාර්ගය මොකෙන්ද මා මේ එන්නේ? එයා ගුවනින් ඇඩ්‍රස් ඩිවරින් ද විසිට් මේ ඇවිල්ලා ඉන්න තැනනේ. ඔව් ඒ ඇඩ්‍රස් එක නම්බර් 1 ස්ට්‍රීට් 96 අර අරයාගේ නම දා තියනේ ප්‍රේම් පෙන් කියලා. නැම් පෙන් පොයින්ට් ඔෆ් එක්සිට් ඒ පිට වෙන්නේ තේගොල්ලන් ඉදලා ඉඳලම කියන එක තමයි තකොට තියෙන්නේ. එයාගේ නම දා means of transportation එකත් එයා first trip to Cambodia පළවෙනි සැරේ තමයි එන්නේ. එතකට yes කියලා දාලා තියෙනවා. ඒක no කියලා දැම්ම නම් එහෙම ප්‍රශ්න වැඩි වෙනවා. if answer is no last date you entered එතකොට අර කලින් ආපු දවස් හිටපු දවස් ගණන් හිටපු තැන් ඒව හැම ප්‍රශ්න ලියන්න වෙනවා. ඒවට උත්තර ලියන්න වෙනවා. purpose of trip මේකේ අරමුණ මොකද්ද? The company main applicant to take on the position as press secretary. මොකද මේ